වෙනසක් හැමෝටම අදත් පිළිගන්නවා යුරුදුනාකාවේ අලුත්ම යුරු වෙනුවෙන් හැමෝම අදස කතා කරනවා අලුත් මාතෘකා සම්බන්ධ විශේෂයෙන්ම මේ මොහොතේ ලංකාවේ බොහොමයක් පුරවැසියන්ට අවශ්‍ය වන වැදගත් වන කාර්ය සම්බන්ධයෙන් අද අපි අවධානය කරනවා. ශ්‍රී ලංකා රජය මගින් ලංකාවේ පුරවැසියන්ට ලබා දෙන සේවාවක් මේ වෙලාවේ අන්තර්ජාලය ලබා දෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි කතා කරන්නේ විශේෂයෙන්ම රජයේ සුභසාධන ප්‍රතිලාභ ගැනීම සඳහා සුදුසුකම් ඇති පුද්ගලික ලැයිස්තුවක් මේ වෙද්දී අන්තර්ජාල නිකුත් වෙනවා. ඉතින් මෙන්න මේ ලැයිස්තුව කොහොමද පරීක්ෂා කර බලන්නේ? ඒ සම්බන්ධව අනෙකුත් කාරණා අපි කොහොමද අන්තර්ජාලය කරන්නේ කියන එකයි අද විදිගම කතා කරන්නේ. පසුගිය මාස කිහිපයක් පුරා ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම සෑම ප්‍රදේශකම් කොට්ටාසයකම සිටින ජනතාව අතරින් රජයේ සුභසාධන ප්‍රතිලාභ ලැබීම සඳහා සුදුසුකම් ලබන පිරිස තෝරා ගැනීම සඳහා සමීක්ෂණ සිදුකල ලැබුවා. එම සමීක්ෂණ අවසානයේදී ලබාගත් ප්‍රතිඵල එහෙම නැත්නම් රජයේ සුභසාධන ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති අයගේ නාම ලේඛනයක් මේ වෙද්දී අන්තර්ජාලය මඟට තිබෙනවා. ඉතින් මේ නාම ලේඛනයේ ඔබේ නම තිබෙනවද? ඔබ මේ සඳහා අදුම් කරා නම් ඔබේ නම තිබෙනවද යන පිළිබඳව හොයාගන්නේ කොහොමද කියන අපි කතා කරන්නද? ඒ වගේමයි වැදගත්ම කාරණා තමයි ඔබේ නම මේ සඳහන් නොවේ නම් ඔබට හැකියාවක් තිබෙනවා මේ සම්බන්ධව නැවත ඇපීල් කිරීමක් එහෙම නැත්නම් අභියාචන කිරීමක් කරන්න. ඉතින් මෙන්න මේ අභියාචන සඳහා ලබා දී තිබෙන අවසාන දිනේ තමයි 2023 ජූනි 30 වෙනිදා. 2023 ජූනි 30 පෙර ඔබට අභියාචනය කරන්න අවස්ථාව තිබෙනවා. ඉතින් ඒ කොහොමද කරන්නේ කියන සම්බන්ධව මේ විදිහ වෙබ් අඩවි මගින් සහ වෙනත් විවිධ මාධ්‍යන් මගින් දැනුවත් කර තිබෙනවා. ඒ සම්බන්ධවයි අපි අද කතා බහ කරලා බලන්නේ. එහෙනම් මේ අනුව මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ යටතේ ඇති සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය රජයේ සුභසාධන ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසුකම් ලත් පුද්ගලයන්ගේ ලැයිස්තුවක් නිකුත් කර තිබෙනවා. අභියාචන ඉදිරිපත් කළ යුත්තේ 2023 ජුන් 30 හෝ ඊට පෙරයි. මෙන්න මේ විදිහට පුවත්පත් දැන්වීමක් මගින් සියලු තොරතුරු ලබා දී තිබෙනවා. අපි මේ සියලු තොරතුරු ඉදිරි කතා කරමු. ඊට පෙර මම ඔබේ අවධානයම කරනවා කොහොමද ඔබේ නම තිබෙනවද නැද්ද කියන සම්බන්ධව මෙහි පරීක්ෂා කරන්න කියලා. ඉතින් මුලින්ම කියන අවශ්‍ය වෙනවා මේ සඳහා ඔබ මේ සමීක්ෂණයට දායක වෙලා ඉන් අනතුරු ඔබේ විස්තර ඒ අදාළ නිලධාරීන්ට ලබා දී තිබිය යුතුයි. එහෙම කෙනෙක් නම් තමයි මෙහි නම තිබෙන අවස්ථාව තිබෙන්නේ. මෙන්න මේ විදිහට ප්‍රධාන වෙබ් අඩවියක් කරා අපිට මෙදින නැරඹීමේ අවස්ථාව දැන් තියෙනවා. www.wbb.gov.lk කියන වෙබ් අඩවිය හරහා ඔබට පහසුවෙන් මේ දින ලබාගෙන අවස්ථාව තිබෙනවා. www.wbb.gov.lk. ඒ වගේමයි මෙන්න මේ පහලින් තිබෙන ප්‍රධාන වෙබ් අඩවියෙන් ඔබට මේ දේ ලබා ගන්නත් අවස්ථාව තිබෙනවා. iws.wbb.gov.lk/household/list කියන වෙබ් අඩවියෙන්. මෙන්න මේ වෙබ් අඩවියෙන් පහසුවෙන්ම ඒ නාම ලේඛනය ප්‍රවේශන්න පුළුවන්. ඒක වුණත් මේ තියෙන ප්‍රධාන වෙබ් අඩවියේ මේ ප්‍රධාන වෙබ් අඩවියේ තියෙන ලින්ක් එක කරා ඔබට මේ පහසුවෙන් ලබන අවස්ථාව තිබෙනවා. ඉතින් ඔබේ පහසු සඳහා මේ ලින්ක් දෙකමම මේ වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා. ඔබට පහසුවෙන් මේ ක්ලික් කරලා මේ වෙබ් අඩවියේ ප්‍රවේශීමේ අවස්ථාව තිබෙනවා. එහෙනම් බොනිම් බලමු කොහොමද මේ දේ කරගන්න කියලා වෙබ් අඩවිය හරහා. මතක තියාගන්න වෙබ් අඩවියේ නම තමයි www.wbb.gov.lk. අපි දැන් බලමු කොහොමද මේ දේ කරන්න කියලා. ඉතින් මේ සඳහා අන්තර්ජාල සම්බන්ධතාව පරිණාම ලබාගෙන මේ වෙබ් අඩවි ලිපිනය මෙන්න මේ තියෙන ලිපින තිරය තුලත් කරනවා. www.wbb.gov.lk එහෙම ටයිප් කරලා අපි එන්ටර් එක ප්‍රෙස් කරනවා. ඊට පස්සේ අපට මෙන්න මේ වෙල්ෆෙයා බෙනිෆිට්ස් බෝඩ් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියන ආයතනයේ වෙබ් අඩවි ප්‍රවේශන අවස්ථාව තිබෙනවා. මේ වෙබ් අඩවියේ පහළට වෙන්න මෙන්න මෙතන තියෙනවා අස්වැසුම list of eligible persons 2022 කියලා. මේ ව්‍යාපෘති නම් කර තිබෙන්නේ අස්වැසුම කියලා. ඉතින් මෙන්න මෙතන click me කියලා දෙනවා. මෙතන click කරලා මට පහසුවෙන්ම මේ list එක බලන්න පුළුවන්. අපි මුලින් බලමු වෙබ් අඩවිය නැවතත්. මෙන්න මේ විදිහට වෙබ් අඩවි තියෙනවා. ඒ වෙබ් අඩවියේ වම් පැත්තට වෙන්න මෙන්න මෙතන තමයි මේක තියෙන්නේ. ඉතින් උඩට බලමු මෙතන click කරන්න. මෙන්න මෙතන තියෙනවා social register 2022 කියලා වෙබ් පිටුවක්. මෙන්න මේ පිටු හරහාට පහසුවෙන්ම විස්තර පරිචාරණ අවස්ථා තියෙනවා. ඉතින් මෙන්න මෙතන වාඩ පුළුවන් ඔබ අදාළ වෙන පළාත තුර ගන්න.
ඊට පස්සේ මෙතනින් තියෙනවා ඔබ අදාළ වන ඒ දිස්ත්‍රික්ක තෝරා ගන්න පළාතේ ඇතුළු දිස්ත්‍රික්ක. ඊට පස්සේ මෙතන තියෙනවා ඩිවිෂනල් සෙක්‍රටරි ඩිවිෂන්, ඒ කියන්නේ ප්‍රාදේශීකම් කොට්ටාසය තෝරා ගන්න ඔබ ජීවත්වන ප්‍රදේශය අදාළ පාසල් කොට්ටාසය. ඊට පස්සේ ජීඑන් ඩිවිෂන් කියන්නේ ග්‍රාමදර කොට්ටාසය, ඔබ අයිති වෙන ග්‍රාමදර කොට්ටාසය තෝරා ගන්න පුළුවන්. ඉන් අනුතුරු අවස්ථා තියෙනවා මෙන්න මේ භාෂාව තෝරා ගන්න. මෙතන ඉංග්‍රීසි සිංහල කියන භාෂා දෙක වගේ තියෙනවා. ඉතින් ඔබට අවශ්‍ය කරන භාෂා වලට තෝරලා මෙන්න මේ view register කරන අවස්ථාව තෝරා ගත්තා පස්සේ මේ ලිස්ට් එක වඩ බලන්න අවස්ථාව තිබෙනවා. ඔබ අදාළ වන ස්ථානයට ගමට අදාළව ඉස්සරහින් දාන්නයි තියෙන්නේ. ඉතින් අපි අහම් ලිස්ට් තෝරා ගත්ත අවස්ථාව තෝරා ගන්න බලමු. මම මෙතන තෝරා ගන්නවා western කියන ප්‍රොවින්ස් එක බස්නාහිර පළාත. ඊට පස්සේ ඩිස්ත්‍රික් එක තෝරා ගන්නවා මේකේ කලම්බු කියන ඩිස්ත්‍රික් එක. ඊට පස්සේ මෙතන තෝරා ගන්නවා ප්‍රාදේශීය කොට්ටාස, මෙතන ගොඩක් තියෙනවා කොළඹ, දෙහිවල, හන්වැල් ආදි වශයෙන්. මම මෙතන තෝරා ගන්නවා මෙන්න මේ හන්වැල් කියන අවස්ථාව. ඊට පස්සේ හන්වැල් කියන ප්‍රාදේශීය කොට්ටාසේ දාල වෙන ග්‍රාමීණ කොට්ටාස ගොඩක් තියෙන පුළුවන් තියෙනවා. ඒ අතරින් ඔබට අදාළ වෙන කොට්ටාස ඕනයි තියෙන්නේ. ඉතින් මම මෙතන හවුල්ස් එකක් තෝරා ගන්නවා මේ ඉස්සර බලන්න අවශ්‍ය නිසා. මම මෙන්න මේ එගොඩගම කියන අවස්ථාව තෝරා ගන්නවා. තෝරාගෙන වඩ බල මෙතනින් භාෂා තෝරා ගන්න. මම සිංහ තෝරාගෙන view register කියන අවස්ථාව තෝරලා දෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන පහලින් විස්තර පෙන්වනවා. ඉතින් ඒ විස්තරවල තියෙනවා විවිධ මට්ටම් වලින් වර්ග කරලා ඒ නම් සම්බන්ධව විස්තර වර්ගයක් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා GN division එක, ඊට පස්සේ ඒ ගෙදර දාලා ලංකය, ඊට පස්සේ application එකේ නම සහ address එක සහ bank account details විස්තරයක් තියෙනවා. මේ විස්තර ඔබට පහසුවෙන් කියව ගන්න පුළුවන්. ඔබ අදාළ පළාතට අදාළ විස්තර තෝරා දෙන්න ඔබේ නම තියෙනවා නම් ඉතින් වට අවස්ථාව දෙනවා බලා ගන්න. හරි. ඉතින් මෙන්න මෙහෙමයි ඔබට මේ විස්තරය බලාගෙන අවස්ථාව දෙන්නේ. මම සිංහල තෝරලා විරිෂ්ඨින අවස්ථාව ලබා දුන්නේ. ඉතින් ඔබට පුළුවන් ඉංග්‍රීසි තෝරලත් ඒ අවස්ථාව ලබා දෙන්න. භාෂා දෙකෙන් ඔබට පහසුවෙන් මේ විස්තරය බලාගන්න අවස්ථාව තියෙනවා. එහෙනම් මෙන්න මෙහෙමයි මේ විස්තරය පරීක්ෂා කරලා බලන්නේ. ඉතින් මෙතන පරීක්ෂා කර බලලා ඔබේ නම මෙතන නැත්නම් මොකක්ද කරන්න ඕන කියන සම්බන්ධව විස්තර කරලා තියෙනවා මේ ආයතනය විසින්. අපි ඒ සම්බන්ධව සලකා බලමින් දැන් කරමු. ඒ සම්බන්ධව සලකා බලමු. අපි කලින් බලපු විදිහට ඔබ මේ සම්බන්ධව ඇඳුම් කරලා ඔබේ නම මේ ලිස්ට් එකේ නැත්නම් මොකක්ද කරන්න ඕන. සහිසම් ඒ වගේමයි ඔබේ නම තිබෙනවා මොකක්ද කරන්න සම්බන්ධව මෙන්න මේ පුවත්පත් දැනුම් විස්තර තිබෙනවා. ඔබට බලන්න පහසුවෙන් මේ දැනුම් කියවගෙන අදාළ විස්තර ලබා ගන්න. අදාළ විස්තර ලබාවට තේරුම් ගැනීම අවස්ථාවක් තියෙනවා. අපි හිමිස්සරේ බලමු මොනවද මේ ඉස්සර කියන්නේ කියලා. පළමුවම කියනවා සුසකල්ලාභීන්ගේ නාම ලේඛන ප්‍රසිද්ධ කිරීම කියලා. 2022 අංක 24 දාන සුභසාධන ප්‍රතිලාභ පනතේ නවන වගන්ති යනු පාර්ලිමේන්තුවේ අනුමැති ලැබී ඇති අස්වැස්සුම සුභසාධක යෝජනා ක්‍රමය යටතේ 2022 වර්ෂයේ ආරම්භ කළ වැඩසටහන මගින් සුභසාධක ප්‍රතිලාභ දීමනා ගෙවීම සඳහා තෝරාගෙන ඇති සුසකල්ලාභීන්ගේ නාම ලේස්තුව 2023 ජූනි 22 වෙනි දින සිට ප්‍රසිද්ධ කරනු ලැබේ. මොනේ සම්බන්ධව අපි දැන් බැලුවා මේ ලිස්ට් එක විශ්ලේෂණය තියෙනවා. ඒ අනුව www.wbb.gov.lk සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිල වෙබ් අඩවියේ ඇති අස්වැස්සුම සුසකම්ලාභීන්ගේ නාම ලේඛන 2022 මෙනුවට ඇතුළත් වී ඩිස්ත්‍රික් පරිසරකම් කොට්ටාස ග්‍රාමීණදාරි වසම් මට්ටමින් සඳහන් කර ඇති සුසකම්ලාභීන්ගේ නාම ලේස්තුව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනින්ම ඔබ දැකබල ගැනීමට හැකිය. එමෙන්ම ඔබ පරිසරකම් කොට්ටාසේ සහ ගම් මට්ටමින් ඇති අනෙකුත් රාජ්‍ය කාර්යාලවල මෙම සුසකම්ලාභීන්ගේ නාම ලේඛන ප්‍රදර්ශනය කරනු ලැබේ. මොන මේ විස්තරය ගන්න විදිහ ගැන මේ කියන්නේ. ඊට අමතර විස්තරක් තියෙනවා ඔබ පරිසරකම් කොට්ටාසේ ඒ වගේම ගම් මට්ටමේදී රාජ්‍ය කාර්යාලවල මේ ලේඛනය ප්‍රසිද්ධ කරලා තියෙනවා කියලා විස්තර මෙතන තියෙනවා. ඉන් අන්තිම තියෙනවා මෙහි විස්තර කරලා විරෝධතා හිමිකම් පෑම් අභියාචන බාර ගැනීම කොහොමද කරන්න කියලා. සුභසාධන ප්‍රතිලාභ පනතේ 11(1) වගන්තිය 90 සුසුකම්ලාභීන්ගේ නම් ලැයිස්තුවේ ඇතුළත් නම් වලට විරෝධතා හෝ හිමිකම් පෑම් කැඳවීමට අභි සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව අභියාචනකරුවන්ට සහ උනන්දුවක් දක්වන පුරවැසියන්ට තම විරෝධතා හෝ හිමිකම් පෑම් ගුණ කළ හැකිය. මෙහිදී ඔබට අවස්ථාව දෙන විරෝධතා ඉදිරිපත් කරන සහ අභියාචනය කරන්න ඔබේ නම නැත්නම් ඔබට අවස්ථාව දෙන අභියාචනය කරන්න. තොරතුරු සංගණනයේ සභාජනය වූ සියලුම ඉදුම්කරුවන්ට තම ලබා දුන් තොරතුරු සහ එහි නිවැරදිතාවය www.wbb.gov.lk වෙබ් අඩවි අයදුම්කරුවන්ගේ සංගණනයේ තොරතුරු මෙනුවට පිවිස නැවත පරීක්ෂා කර බැලිය හැක. එම තොරතුරු වල වැරැද්දක් හෝ වෙනස්කමක් තිබේ නම් ඒ අනුව පහත දක්වන පරිදි සීමිකම් පෑම් ඉදිරිපත් කළ හැකිය. ඒ අනුව මෙම තොරතුරු සංගණනයේ සහභාගී වුණ සියලුම ඉදුම්කරුවන්ට තමන්ගේ තොරතුරු දැක බලගෙන අවස්ථාවත් මේ වෙබ් අඩවි තියෙනවා කියලා මෙතන කියන්නේ.
ආදම්කරුවන්ගේ සංගන්න තොරතුරු කියන මෙනුවට පිසලා මේක ලබා ගන්න අවස්ථාවක් තිබෙනවා. අපි ඉදිරියේදී පරික්ෂා කරලා බලමු. එහි නම තිබිලා එහි නම තිබෙනවා නම්, එහෙම නැත්නම් එහි විස්තරවල වැරැද්දක් තියෙනවා නම්, ඒ අවස්ථාව තියෙනවා හිමිකම් පෑමක් ඉදිරිපත් කරන්න, අභියාචන ඉදිරිපත් කරන්න. විරෝධතා සුදුසුකම්ලාභීන්ගේ නම් ලැයිස්තුවේ ඇතුළත් තැනැත්තෙකු විසින් සපයා ඇති තොරතුරු වල අසත්තාවයන් පවතින බව නිරීක්ෂණය කරනු ලබන ඕනෑම තැනැත්තෙකුට සිවිරුද්දා දැක්වීම හැකිය. එවනම් මෙන්න මේ සුදුසුකම්ලාභී ලැයිස්තුවේ තියෙන නමකට විරෝධතාවයක් ප්‍රකාශ කරන අවස්ථාවක් ඔබට අවස්ථාව තිබෙන සම්බන්ධව ඉදිරිපත් වෙන්න. හිමිකම් පෑම අභියාචන මේ වැසරහන සඳහා මූලික ඇඳුම්පතක් ඉදිරිපත් කර තොරතුරු සංගන්නයට භාජනය වූ එහෙත් එම සංගන්නයේදී ලබා දී ඇති තොරතුරුවල වැරැද්දක්ව වෙනස්කමක් තිබෙන බවට හැඟී යන සහ සුසුකල්ලාභීන්ගේ නම් ලැයිස්තුවේ තම නම සඳහන් නොමැති ඉල්ලුම්කරුවන්ට සහ වැඩසටහන සඳහා මූලික ඇඳුම්පතක් ලබා දුන් නමුත් තම නිවසට සංගන්ධාරයෙකු පැමිණ නැති අවස්ථාවක් වේ නම් හෝ දත්ත පද්ධතිය ඇතුළත් නොමැති නම් එවන් ඉල්ලුම්කරුවන්ටද හිමිකම් පෑමක් කිරීමට හැකිය. එහෙනම් මෙතන කියලා තියෙන්නේ කාර්ද අභියාචන කරන අවස්ථාව තිබෙන්නේ කියලා. විශේෂයෙන්ම තොරතුරු සංගන්න භාජනය වෙලා ඒත් ලබා දුන් තොරතුරු ඒ මොහොතේ ලබා දුන් තොරතුරු වල යම් වැරැද්දක් වෙනසක් තිබෙනවා හැඟෙනවා නම් ඒ වගේ කෙනෙක්ට පුළුවන් අභියාචන ඉදපත් කරන්න. ඒ වගේමයි වැසසන සඳහා මූලික දූපතක් ලබා දුන්නත් තමගේ නිවසට අදාළ සංගන්න දරුවෙකු පැමිණෙන්නේ නැති අවස්ථාවක් තිබෙනවා නම් එවැනි අයත් පුළුවන් අභියාචන ඉදපත් කරන්න. එවනම් මෙන්න මේ අයට අවස්ථාවක් තිබෙනවා අභියාචන ඉදපත් කරන්න. ඔබ මේ වර්ගයට අයත් වෙනවා නම් ඔබට අවස්ථාවක් තියෙනවා අභියාචන ඉදපත් කරන්න. අපි බලමු කොහොමද මේ අභියාචන ඉදපත් කරන්න කියලා. මෙන්න මෙතන විස්තර කරලා තියෙනවා විරෝධතා හෝ හිමිකම් පෑම අභියාචන ඉදපත් කරන ආකාරය. විරෝධතා හෝ හිමිකම් පෑම ඉදපත් කිරීම පහත කුමන හෝ ආකාරයකින්? 2023 ජූනි 30 වන දිනට පෙර සිදු කළ යුතුය. අනිවාර්යයෙන් 2023 ජූනි 30ට පෙර මේ විරෝධතා පෑම හෝ හිමිකම් පෑම කරන්න ඕන. සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය www.wbb.gov.lk වෙබ් අඩවියට ඇතුළත් වී විරෝධතා හෝ අභියාචනා පෝරමයට පිවිසෙන්න. ඉන්පසු දැන්වීම සඳහා ආදර්ශ ඉදුම් පත් සමාන ඉලෙක්ට්‍රොනික ඉදුම්පත් ඔබට ඔබගේ ඉල්ලීම ඇතුළත් කරන්න. එහෙමනම් වෙබ් අඩවියේ තිබෙනවා විරෝධතා ඉදිරිපත් කිරීම දාලා ෆෝම් එකක්. මේ ෆෝම් එකට ආධාර විස්තර දාන්නයි තියෙන්නේ. මෙන්න මේ තියෙන ෆෝම් එක මෙතන ලිඛිතව අපර වෙනලා තියෙනවා. මේ ෆෝම් එකේ ඔබට අවශ්‍ය කරන විස්තර ඉදිරිපත් කිරීම අවස්ථාව තිබෙනවා. එහි තියෙනවා ඉදිරිපත් කරන පැමිණිල්ලේ ස්වභාවය, විරෝධතාවයක් කොයි මිකම් පෑමක්ද කියන සම්බන්ධව හරි ලකුණු දාන්න තියෙන්නේ. සම්පූර්ණ නම ඔබේ ගෘහ ඒකකාංකය, ගෙදර අංකය, ජාති නිර්මාත අංකය, ලිපිනය, දුරකථන අංකය. ඉන්පසු තියෙනවා හිමිකම් පානා විසින් ලබා දී තොරතුරු වල වැරදි හෝ වෙනස්කම් තිබේ නම් ඒ නිවැරදි කර ඉදපත් කරන්න. වැරදි තොරතුරු තිබෙනවා නම් ඒවා නිවැරදි කර දැක්වීම අවස්ථාවක් තිබෙනවා ඔබට. මීට පෙර ලබා දුන් තොරතුරු වැරද්දක් තියෙනවා නම් ඔබට වේදී මෙතන නැවත නිවැරදි දැක්වීම අවස්ථාවක් තිබෙනවා. ඔබේ විරෝධතාව හෝ හිමිකම් පෑමේ අභියාචන ආදර්ශ අඳුම්පදනම සකස් කර ඔබ පදිංචි ප්‍රාදේශීයකම් කෝරරයට ගෙන බාර දෙන්න. එහෙමනම් වෙබ් අඩවිය ප්‍රවේශලා ඉලෙක්ට්‍රොනික ෆෝම් එක පුරන අවස්ථාවක් තිබෙනවා. එහෙම නැත්නම් වර අවස්ථාවක් තිබෙනවා මේ පෙන්ලා දෙලා තියෙන ආදර්ශ අඳුම්පත්‍රය අනුව අඳුම්පත්‍රයක් පුරවලා ඔබ අදාළ වන ප්‍රාදේශීයකම් කාර්යාලයට බාර දෙන්නත් අවස්ථාවක් තිබෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රම දෙක තමයි ලබා දෙති වෙන්නේ. සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය 2924 ශ්‍රණික ඇමතුම් අංකය අමතා ඔබගේ විරුද්ධතාව හෝ හිමිකම් පෑම ඉදිරිපත් කිරීම පිළිබඳ උපදෙස් ලබා ගත හැකිය. මේ සම්බන්ධව ඔබට තවත් විස්තර අවශ්‍ය නම් 1924 කියන දුරකථන ඇමතුම ලබා දීලා විස්තර ලබා ගන්න අවස්ථාව තිබෙනවා. මෙහි තවත් විස්තරයක් දක්වා තිබෙනවා බැංකු ගිණුම විවෘත කිරීම කියලා. අපි බලමු මේ මොකද කියන්නේ කියලා. ප්‍රතිලාභ දීමනා ප්‍රතිලාභයෙන්ගේ බැංකු ගිණුම වල ඍජුව බැර කළ යුතු බැවින් දැනටමත් මූලික තේරීම් නාමලේඛනයේ සිටින බැංකු ගිණුම් නොමැති සුසුකම් ලාභීන් ලංකා බැංකුවේ හෝ මහජන බැංකුවේ හෝ ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ ගිණුමක් විවෘත කිරීම සඳහා පියවර ගත යුතුය. පළමු අදියර යටතේ සුභසාධක ප්‍රතිලාභ දීමනා ඍජුව බැංකු ගත කරනු ලබන්නේ විරෝධතා හෝ හිමිකම් පෑම ඉදිරිපත් වූ නොමැති සුසුකම් ලාභීන්ට. මේ අනුව මේ දක්වා තිබෙන්නේ මේ ලේඛනයේ ඔබේ නම තිබෙනවා නම් ඔබට අදාළව බැංකු ගිණුම විවෘත කර යුතුයි. ඒ බැංකු ගිණුම ලංකා බැංකුවේ, මහජන බැංකුවේ හෝ ජාති ඉදිරි කිරීමේ බැංකුවේ ගිණුමක් විය යුතුයි. එනවා මේ ගිණුමට මුදල් තැන්පත් කිරීම සිද්ධ වෙනවා. එෙහිදී පළමු අදියර යටතේදී මේ දීම ලබා ගැනීම අවස්ථාව තිබෙන්නේ විරෝධතා හෝ හිමිකම් පෑම අභියාචනා ඉදිරිපත් වී නොමැති ඇතුම් කරුවන්ට පමණයි. එහෙම නැත්නම් විරෝධතා හෝ හිමිකම් පෑම නොමැති සුසුකම් ලාභීන්ට. එවනම් මේ විශ්ව තමයි මේ සම්බන්ධ ඉදිරිපත් කර තිබුණේ. අපි ඒ විශ්ව සැරම් බැලුවා. අපි දැන් බලමු මෙතන පෙර අපි කතා කළ විදිහට කොහොමද
විරුද්ධතාවයක් එහෙම නැත්නම් හිමිකම් පෑමක් අභියාචන ඉදිරිපත් කරන්න කියලා වෙබ් අඩවිය හරහා. මේ දේ කරගන්න අපි මීට කලින් බලපු වෙබ් අඩවියටම යන්න ඕන. මගේ වෙබ් අඩවිය දැන් ඉන්නේ ඒ වෙබ් අඩවියේ පහළ තැනක තියෙන මෙන්න මෙතන Submission of Objection and Appeals 2022 කියලා. මීට කලින් අපි මෙන්න මෙතනින් බැලුවා ලිස්ට් එකේ ඔබේ නම තිබුණාද කියලා. මෙතන තියෙනවා Submission of Objection and Appeal 2022 කියලා. විරෝධතා හෝ හිමිකම් පෑම ඉදිරිපත් කිරීම. මෙතන ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ මෙතන ඔබ කැමති භාෂාව තෝරගන්න තියෙනවා. මෙතන දැනටම ඉංග්‍රීසි භාෂාව පමණ පෙන්වන්නේ. ඉදිරියේදී මෙහි සිංහල භාෂාව පෙන්වීම අවස්ථාවක් තියෙනවා. දෙමළ භාෂාව පෙන්වන අවස්ථාවක් තියෙනවා. දැන් අපි ඉංග්‍රීසි භාෂාව තියෙන මම ඒ තෝරගන්න කන්ට්‍රෝල් ලබා දෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා The problem I am facing, appeal, objection. appeal එක කියලා කියන අභියාචනයක්. objection කියන්නේ විරෝධතාවයක්. ඉතින් මේකෙන් ඔයා අදාළ වෙන වර්ගය තෝරගන්න ඕන. ඔයා appeal එකක් දාන objection එකක් කරන්න කියලා. අභියාචනය කරනවා. ඒ කියන්නේ දැන් රිදුම් කරලා තියෙනවා. නමුත් ඔබේ නම සඳහන් වෙන්නේ නැහැ. එහෙමනම් ඔයාට appeal කර හැකියි. එහෙම නැත්නම් වෙනත් කෙනෙකුගේ නමක් තියෙනවා. ඒකට විරෝධතාවයක් තියෙනවා නම් ඔයාට objection කියන අවස්ථාව තෝරන්න පුළුවන්. මම appeal කියන අවස්ථාව තෝරලා දෙනවා. ඊට පස්සේ ගැටුම දෙනවා. ඊට පස්සේ appeal එකේ අහනවා enumerated not enumerated කියලා. ගණනය කරන අද සහ ගණනය නොකරන අද කියලා අදහස අපිට ගන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔබේ විස්තර ඔබ ලබා දුන්නද නැද්ද කියන සම්බන්ධයෙන් ඉදිරි ඉස්සරහ අහලා තියෙනවා අපිට. ඉතින් වාට ඒ අවස්ථාව තුළ දෙන්න පුළුවන්. මම enumerated කියන අවස්ථාව තුළ දීලා continue කියන අවස්ථාව තුළ දෙනවා. ඊට පස්සේ object කෙනෙක් නම් එහි household reference number එක ඔබේ නිවස ඔබ ලබා දුන්න අදාළ ඔබට අදාළ තියෙනවා යොමු අංකයක්. මේ යොමු අංකය මෙතන ඉදිරිපත් කළ යුතුයි. ඔබ ඉල්ලීම් පත්‍රය කිරීම අදාළ ලබා දුන් යොමු අංක ඉදිරිපත් කළා තමයි ඉදිරි පිරුවට කරන්න අවස්ථාව තියෙන්නේ. අපි ඇස්සක් මේකින් බලමු. ඒක දෙනවා ඉංග්‍රීසි භාෂාව තෝරගන්න. ඊට පස්සේ ඔබ්ජෙක්ෂන් එකක් කරනවා නම් ආනික තෝරගෙන කන්ටිනියු දෙන්න පුළුවන්. එතන අහනවා ඔබ්ජෙක්ෂන් ඉදිරිපත් කරන කෙනා ඇප්ලිකන්ට් කෙනෙක්ද සිටිසන් කෙනෙක්ද කියලා. ඒ කියන්නේ මේ සඳහා මේ ප්‍රතිලාභ ලබා ගැනීමට අදුපත්තුම් කළ කෙනෙක්ද එහෙම නැත්නම් වෙනත් පුරවැසියෙක්ද කියලා. ඉතින් ඒ අනුව තෝරලා වාට කන්ටිනියු අවස්ථාව තෝර දෙන්න පුළුවන්. ඊට පස්සේ නැවතත් ඔබ ඉදිරිපත් කළ යුතුයි අදාළ රෙෆරන්ස් නම්බර් එක. ඉන් අනතුරුව ඔබට මේක සබ්මිට් කරන අවස්ථාවක් තිබෙනවා. එහෙනම් මෙන්න මේ ඉදිරියට විරුද්ධව ඉදිරිපත් කරන්නේ නැත්නම් අභියෝග ඉදිරිපත් කරන්නේ මේ දේ ඔබට මේ දෙපර පුවත්පත් දැන්නේ මෙතන විදිහට ඇප්ලිකේෂන් එක විදිහට පුරවලා කියන දෙන තවස්තාව ලබා දී තිබෙනවා. එහෙනම් මෙන්න මේ විදිහටයි සුභසාධක ප්‍රතිලාභ මානරේ මගින් ලබා දෙන දීමනා ලබා ගැනීම සිදු නාමලය ගැන අපි පරීක්ෂා කරන්නේ. ඒ වගේමයි ඒ සඳහා විරෝධතා හෝ අභ්‍යාචන ඉදිරිපත් කරන්නේ. ඉතින් වෙබ් පරිපාලකයන් පහසුවෙන් ඔබට මේ දේ ලබා ගන්න අවස්ථාව තිබෙනවා. මේ සම්බන්ධ ඕනෑම ගැටලුවකදී 1924 කියන හොට්ලයින් නම්බර් එක මෙන්න මේ නම්බරේ කතා කරලා ඔබට පහසුවෙන් මේ ගැටලු විසඳන අවස්ථාව තිබෙනවා. වෙබ් අඩවිය හරහා ඔබ ඇපීල් කරනවා නම් ඔබට එහෙම නැත්නම් අභ්‍යාචන කරනවා නම් ඔබට අවස්ථාවක් තිබෙනවා. වෙබ් අඩවිය විවෘත කරගෙන අවශ්‍ය නම් මේ අංගෙනුමක් දීලා අදාළ විස්තර විමසමින් ඉදිරිපිටට යන්න. එහෙමනම් මම හිතනවා මේ වීඩියෝ එක ඔබට වැදගත් වෙනවා කියලා. සුභසාධක ප්‍රතිලාභ හිමි වෙලා තියෙනවද? එහෙම නැත්නම් ඒ සම්බන්ධව ඇපීල් එකක් කරනවා වෙන සම්බන්ධව ඔබට මේ වීඩියෝ හරහා උපදෙස් ලබා ගන්න අවස්ථාවක් තිබෙනවා. එහෙමනම් මේ වෙබ් අඩවිය ප්‍රවේශන අවශ්‍ය කරන ලින්ක් සියල්ලක්ම මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. එතන ගිහලා පහසුවෙන් ගන්න මේ ප්‍රවේශන අවස්ථාවක් තිබෙනවා. ඒ වගේමයි මේ වීඩියෝ එක මේ මොහොතේ ඉතා විශාල ප්‍රසිද්ධ වෙදගත් වෙන්න පුළුවන්. එවැනි අය වෙතනවා මේක ෂෙයා කරන්න. ඒ වගේමයි මේ වීඩියෝ එක අරගෙන ආව channel subscribe තියාගන්න. මෙවැනි අන්තර්ජාල හරහා සිදු කරතු දේවල් සම්බන්ධව සහ වෙනත් විශාල වීඩියෝ ප්‍රමාණයක් මේ වීඩියෝ නාලිකාවේ තිබෙනවා. එහෙමනම් මේ වෙනදත් වීඩියෝ එක අපි ඉදිරියට හැම වෙලෙක ඔබට සුබ දවසක්.